මේ වෙද්දී මේ වෙද්දි අපිට පේනවා ආණ්ඩුව, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ, ඒ වගේම තමයි මාලිමාව, ඒ කියන්නේ අනුර කුමාර දිසානායක සහ ඒ කණ්ඩායම උත්සාහ කරනවා මේ සමගි ජන බලවේගයේ නම උපයෝගී කරගෙන එතනින් ගැලවිලා ආපු පිරිස් අපි ගාවට එකතු වෙනවා කියලා සමාජයේ අසත්‍ය ප්‍රචාරයක් පතුරවන. ඒක ඔවුන්ගේ දේශපාලනය බවට පත් වෙනවා. දැන් අපේ පක්ෂයට කිසිම සම්බන්ධයක් නැතුව මීට හුඟ කාලයකට කලින් අපෙන් ඉවත් වෙලා ගියපු මිනිස්සු මෙයා ඊයේ පෙරේද ඉවත් වෙලා ගිය විදිහට අඟවල මේ මොකද මෙයා නියත ජයග්‍රහණය වළක්වන්න හැකියාවක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒකේ මේ වර්තමාන දිගුව තමයි මේ වෙද්දි සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා වීඩියෝවක්. දැන් අද තවත් වීඩියෝවක් දාලා. දැන් මේ පළවෙනි වීඩියෝවේ ඊයේ දින තමයි ඒක සංසරණය වෙන්න පටන් ගත්තේ. සජබේ නීති ලේකම් මාලිමාවට ඇවිත් සජිත්ත පතුරුම ගහයි. අම්මෝ මෙහෙම කතාවක්. එතකොට දැන් අපිත් මාධ්‍ය ඉදිරියට දැන් අපි කියනවා නියෝජ්‍ය නීති ලේකම්. දැන් සජබේ නීති ලේකම් කියලා කියන්නේ සජබේ නීති ලේකම් තනතුරු දෙකක් තියෙනවා. සමගි ජන බලවේගයේ නීති ලේකම් තනතුරු දෙකක් තියෙනවා. ඒ තනතුරු දෙකේ කවුද ඉන්නේ? ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන, ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසි. ඊට අමතරව නියෝජ්‍ය නීති ලේකම්වරු ඉන්නවා. එක නියෝජ්‍ය නීති ලේකම්වරෙක් තමයි මම, රජිත ලක්මා. ඊට අමතරව තවත් නියෝජ්‍ය නීති ලේකම්වරයෙක් ඉන්නවා. සහකාර නීති ලේකම්වරු 4 දෙනෙක් පක්ෂය මගින් පත් කරලා තියෙනවා. ඊට අමතරව අපේ පක්ෂයේ තියෙනවා, මොකද අපේ පක්ෂයට තමයි ලංකාවේ වැඩිපුරම නීතිඥවරු ඉන්නේ. අපි පහුගිය 7 වෙනිදා නීති සමුළුවක් පැවැත්තුවා. ඒ නීති කොළඹ එක්තරා හෝටලයක, ඒ හෝටලේ ඒ අපි පවත්වපු නීති සමුළුව ඉතාමත් අතිසාර්ථක, මුළු ලංකාවේ සිව් දෙසින්ම නීතිඥවරු පැමිණියා. එතකොට ජනාධිපති නීතිඥවරුත් පැමිණියා. එතකොට මේ නීති එතකොට ඒ සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි නීතිඥ බලවේගය කියන ඒ නීති බලවේගයේ මම සහකාර ලේකම් තනතුරක් දාලා. එතකොට මේ අපේ මුළු ලංකා පුරාම මේක පැතිරිලා තියෙන හින්දා අපේ පක්ෂයේ ඩිස්ත්‍රික් නීති ලේකම්වරු පත් කරලා තියෙනවා. ආසන මට්ටමේ හැම ආසනයකම නීති ලේකම්වරු පත් කරලා තියෙනවා. ඒක පත් කරලා තියෙන අනුබද්ධ සංවිධානය. ඒතර අනුබද්ධ සංවිධානය සමගි නීතිඥ බලවේගය. ලංකාවේ ප්‍රබලතම නීතිඥ සංවිධානය. නීතිඥ සංවිධානයක් විදිහට ගන්න පුළුවන් උපරිමේම කටයුතු කරපු නීති සංවිධානය තමයි උපරිම සාමාජික සංඛ්‍යාවක් ඉන්න නීතිඥ සංවිධානය තමයි සමගි නීතිඥ බලවේගය. එතකොට මේකේ පත් කරපු නීතිඥවරු ඉන්නවා. දැන් ඔය කියන මේ නීතිඥ මහත්මයා කවුද කියලා අපි බලමු. දැන් මේ thumbnail එක යොදාගන්නේ සජිත් නීති ලේකම් මාලිමාවට ඇවිත් සජිත්ව පතුරු ගහයි. මේ අපේ නීති ලේකම්වරු බලන අපේන්නේ අපිත් එක්ක එක වැඩ කරන නීතිඥවරු බලන කවුද යකෝ මේ අලුත්ම නීති ලේකම්වරු අපි නොදන්න කියලා. ඊට පස්සේ දැන් මම මේ නීතිඥ මහත්තයව දන්න මේ මම ඒ කියන්නේ අපි එක කැම්පස් ඉන්න කාලේ එහෙම හිටපු නීතිඥ මහත්මයෙක්. එහෙම සජබ දෙයක් නැහැ. කොටින්ම පොර එන ආනබඩුව රැළිය ආරම්භයේදීම සජබ හිටපු නීති ලේකම්ගෙන් වෙනස්ම කතාවක්. තනි කරමු අපි සමගි ජන බලවේගයේ විදියට ප්‍රතික්ෂේප කරනවා. සමගි ජන බලවේගයේ විදියට මේ තනත්තා මේ සමගි ජන බලවේගයේ නීති ලේකම්වරයෙක් නෙමෙයි බොහොම වගකීමෙන් කියනවා. ඒ වගේම තමයි වර්තමානයේ මේ ආනමඩුවේ නීති ලේකම් විදියට කටයුතු කරන්නේ නීතිඥ අනුර බණ්ඩාර වාසල මහත්මයා. ගිය සැරේ ඡන්දේ තිබ්බේ රනිල් මහත්තයා ඡන්දේ නොතිබ්බ ඡන්දේ. මොකද්ද පළාත් පාලන මැතිවරණේ මේ තියෙන දාලා නීතිය රකින්න උපත් කරමු, බොරුව දූෂණය නවත්තමු කියලා. දැන් ඔන්න කියලා බොරුව දූෂණය නවත්තමු කියලා කියනවා. මෙයා අර පළාත් පාලන මැතිවරණයට තරඟ කරනවා. ඒ නොමිනේෂන් ලිස්ට් වල නම් තියෙනවා. ජාතික ජන බලවේගයෙන් තමයි තරඟ කළ දෙන්නේ. ඒ කියන්නේ මාලිමාව ලකුණ විකුණපු මිනිස්සයා මෙන්න එළියට බැස්සා කියලා ඊයවිල බොරුව කියනවා. මේ ඡන්දයටත් නම දුන්නු මිනිස්සේ. මේ තියෙන විසඳුම මාලිමාව, නීතිවේදී දමිත් අබේරත්න, ලොජික් සර්,
ඔය ආදී වශයෙන් මේ පළාත් පාර්ලිමේන්තුවේ මේ තියෙන පළාත් පාර්ලිමේන්තුවේ ජන හමුව මේ මේව රට විහිළු නේද? මේ දැන්වත් තේරෙන්නේ ඔබතුමාලට. දැන් මේ වියරු වැටිලා ඉන්නේ. දැන් සජබ ජයග්‍රහණය පේනවා. සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය පේනවා. මේක නවත්තන්න නම් සමගි ජන බලවේගයේ ඉන්න මිනිස්සු ටික මෙන්න අපි ගාවට දැන් එනවා, එක එකා ගැලවි ගැලවි එනවා කියලා බොරු මතයක් සමාජගත කරන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. සජිත් ජන බලවේගයේ නොමිනේෂන් ලිස්ට් එකේ ඉන්න මිනිස්සේ එළියට ගෙනල්ලා දැන් මේ දැන් ආවා වගේ පෙන්නලා මේ කරන්නේ තනි කරම බොරු. මේ ලස්සන බොරු වලට රැවටෙන්න බෑ. මේ බොරු වලට රැවටලා තමයි අපේ රට මේ තත්ත්වෙට පත් උනේ.